ආයුබෝවන් සම්මිට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානීය පුවත් සිරස්තල වෙත උතුම් ඉල්පුර පසළොස්වක පොහෝ දිනය අදයි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය රත්නලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදකලා කළ ප්‍රදේශ කිහිපයක් හෙටාලුයම හුදකලා බවින් ඉවත් කෙරේ. තවත් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදකලා කෙරේ. ඉදිරි කාලගුණයේ වෙනසක් බෙංගාල බොක්ක මුහුදේ ඉදිරි පැය 34 තුල පීඩන අවපාතයක්. එප්පාවල ජනතාවගේ දුක් ගැනවිල්ල. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඉල්පොර පසළොස්වක පොහේ දිනය අදයි. එවෙනුවෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද උදැසන රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරයේදී ආරම්භ වුණා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම ප්‍රථම ධර්මදූත මෙහෙවර මෙන්ම ජටිල දමණ ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ එල්පුර පසළොස්වක පොහෝ දින අදට යෙදී තිබෙනවා. එමෙන්ම කඨින මාසය අවසන් වීමෙන් පසු සිදු කරනු ලබන කඨින චීවර පූජාවද අවසන් වන්නේ මෙම උතුම් ඉල්පුර පසළොස්වක පොහෝ දිනෙන්. ඉල්පුර පසළොස්වක පොහෝ දිනේ නිමිත්තෙන් වූ සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දිනේ පුරා රත්මලාන පරම ධම්මචේතිය විරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙනමින් ආරම්භ වුණා. අද වැඩසටහනට අපේ රටේ ඉතාමත්ම ගෞරවනීය සම්භාවනීය මහා සංඝරත්නය ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය අත්තනායක හේරත් මහතා ඇතුළු ගිහි විද්වතුන්ව සහභාගී වීමට නියමිතව තිබෙනවා. සියතමාවැස්ස පෝදා සජීව විකාශය අද අලුයම ආරම්භ වුණේ උවැසි උවැසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවමින්. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ශ්‍රී කල්යාණී සාමග්‍රී සංඝ සභාවේ නියෝජ්‍ය ලේකක අධිකාරී පරිධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද මාඉටිපේ විමලසාර හිමියන් විසින් උවැසි උවැසියන් අෂ්ටාංග ශීලය සමාදන් කරවීම සිදු කළ අතර ඉන් අනතුරුව කෙටි අනුශාසනාවක්ද පැවැත්වුවා. ශ්‍රී ලාංකික බෞද්ධ පින්නතුනි, බෞද්ධ නොවන පින්නතුනි, අද ශ්‍රේෂ්ඨ පුරපසළොස්වක පොහෝ දිනක ඒ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් ලෝතුරා බුදු පියාණන් වහන්සේ, වික්ෂූන් වහන්සේ අමතා, රහතන් වහන්සේ අමතා, චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකසත්වයා වෙත පතල මහා කරුණාවෙන් යුක්තව වැඩම කරන්ට යන උතුම් බුදු වදනින් ශ්‍රද්ධාවන්ත පින්නතුනි 2020 වර්ෂයේ ආරම්භ වන විටදී මුළු ලෝකයේම විශාල බලාපොරොත්තු තිබුණා. නමුත් ඒ සියලු බලාපොරොත්තු මාර්තු මාසයේ වන විටදී විශේෂයෙන් ලාංකික ජනතාවට අහිමි වී ගියා. ලාංකික ජනතාව පමණක් නොවේ සමස්ත ලෝකවාසී ජනතාවම බරපතල ලෙස ව්‍යසනයන්ට ලක් වෙමින් මේ පවතින යුගයේදී අපට වැඩි වැඩියෙන් මතක් වන්නේ බුදුදහම නොවේද?
ඉන් අනුතුරුව පැවති සම්බුද්ධ පූජාව පූජ්‍ය පාහියංගල විමල රත්න හිමියන් විසින් සිදු කළ අතර පසුව පැවති ධර්ම දේශනාව පූජ්‍ය කිරිබන් ආරේ විජිත හිමියන් විසින් සිදු කළා. සියතමාවැස්ස පොදා සජීව විකාශය තුලින් අද දවස පුරා සඳහවත් ඔබ වෙනුවෙන් ආගමික වැඩසටහන් රසක් සූදානම් කර තිබෙනවා. බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනීය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරිපැය 36 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනීය වීමේ හැකියාවක් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිනිකුණ දිග බෙංගාල බොක්ක මොහොදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරිපැය 36 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉන්පසුව තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟා වීමට වැඩි හැකියාවක් පවතින අතර ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ සහ දිවයිනාවට මොහොදු ප්‍රදේශවල කාලගුණයේ කෙරෙහි බලපෑම ඇති කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසනවා. ඌව මධ්‍යම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස දෙකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 50ක පමණ තද වැසිද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එවෙන්ම නැගිනහිර පළාතේ ස්ථාන ස්වල්පයකද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. පැවති අයහපත් කාලගුණයෙන් විනාශ වූ එප්පාවල පහළහල් මිල්ලෑ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ප්‍රමිතියකින් තොරව සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ මහජන මුදල් අපතේ නොහැර නිසි ප්‍රමිතියකින් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලෙසයි. එප්පාවල පහළ හල්මිල්ලෑව වැව 2019 වසරේ දෙසැම්බර් 2 දින පැවති අයහපත් කාලගුණයත් සමග කැඩී ගිය අතර එම වැව නැවත ප්‍රතිසංස්කරණය කිරීම පසුගිය අගෝස්තු මාස 29 වන දින ආරම්භ වුණා. කෙසේ නමුත් වැව ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු ආරම්භ කළත් වැවේ වැඩ කටයුතු නිසි ප්‍රමිතියකින් සිදු නොවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අපි නෑවේ මේ වැවෙන් තමයි දැන් මේ අපිට යන්න දෙන්න තැනක් නෑ මේ වැව හරනවා කියලා මේගොල්ලෝ මේ බොරුව කරලා මේක ඔක්කොම විනාශ කරලා තියෙන්නේ මේකේ ඇති දෙයක් නෑ දැන් ඉතින් මේ කොන්තරකාරයෝ මහවැලි බෝඩ් එකේ අයයි පොලිසියයි කතා කරපුවාම කිසි කෙනෙක් එන්නේ නෑනේ ඌරිගස් වැව රැචැල්ලී ගම පත්කොළ වැටිය අමුණුකොළ යන ප්‍රදේශවල ඇති වැව්වල වාංජලය මෙම වැවට ඒකරාශී වන අතර මෙම වැවේ හිරොන් මඩ ඉවත් නොකර වැව ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු සිදුවන බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 380ක් වැය වන අතර එම මොඩලට සරිලන ලෙසවත් මෙහි වැඩ කටයුතු සිදුවන්නේ නැහැ. වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කර සොරවක් දැමීමෙන් පමණක් වැවේ කටයුතු සම්පූර්ණ නොවන බවයි ප්‍රදේශවාසීන් දිගින් දිගටම පවසන්නේ. මහවැලි මහත්තුරු ඇවිල්ලා මේ ගුස්සත්තරෙන් වැඩ ආරම්භ කරලා මැති අමුතුරු ඇවිල්ලා වැඩ පටන් අරගෙන ගියා. ගියාට පස්සේ මොකද කරන්න ඕන දේ මේක කරලා තියෙන්නේ. වැවේ රොම්මඩ පිරලා තියෙන්නේ. ඒකට වැවේ රළපනාව පැත්තෙන් සුද්ධ කිරීම කිසි දෙයක් නැහැ. මේ රජයේ සල්ලි අපරාධනේ කෝටි 380ක් කියන්නේ සුවල් මුදලක් නෙවෙයිනේ. පහවසේ ළමයි කුණා තේරෙනවා මේකේ මේ මුදලින් මේක වැඩක් කරලා තියනවාද කියලා. අලුතෙන් දාන හොරෝ හැදුවට වැඩක් නැහැ. නැවත අපි මේ ව්‍යවසායික ජීවත් වෙන මිනිස්සු අපි තමා දන්නේ මේක එන යායවා. ඒක ඇවිල්ලා අනිවාර්යෙන් හිර වෙනවා. අපරාධ වේදනා කොයි කරන්නේ? අපි කිව්වා. එපමණක් නොව වැව රක්ෂිතයේ සියලු ගස විනාශ කර ඒවට පස් වැව් බැම්ම පෙරවීම සඳහා යොදාගෙන ඇති අතර ඒ හේතුවෙන් නාන තොටුපළ සියල්ලද මේවන විට විනාශ වී ගොස් අවසන්. ඔය
වැවුරක්ෂිතය කියලා වැවුරක්ෂිතය මේ විදිහට කපන්න පුළුවන් ද බලන්න අවුරුදු 200ක් 300ක් පරණ ගස් වටේට හාරලා ඔක්කොම වැවට ගිලා බහින්න යනවා දැන් වැව ගොඩ වෙනවා මේකෙන් වෙන්නේ බලධාරින්ට කොටම කිව්වත් කිසිම කෙනෙක් මේ වෙනකල් ආවේ නැහැ වැවට කරපු දෙයක් නැහැ මේ මුළුත් එක්කම දාලා තමයි බන්ට් එකට පස් දාලා තියෙන්නේ එහා පැත්තට දෙනවා පස් කපන්න හොඳ දැන් ඒවා හොඳ නැහැලු කියලා මේ මුල් ගොඩ රංගිලා තමයි දැන් මේ බන්ට් එකට මෙලෙස මහජන මුදලින් සිදුවන ව්‍යාපෘති නිසි ප්‍රමිතියකින් තොරව සිදු නොවීම කනගාටුවට කරුණක් වන අතර ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මෙම වැව නිසි ලෙස ප්‍රතිසංස්කරණය කරදී අවට ගම්මානවල කෘෂි කර්මාන්තය නගා සිටුවීම සඳහා ශක්තියක් වන ලෙසයි COVID-19 වෛරසය ආසාදනීය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳ ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදී පිරිමි පුද්ගලයෙකු වන අතර අදාළ පුද්ගලයා පසුගිය නොවැම්බර් මාස 26 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගොස් සිටි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මරණයට හේතුව දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ අධික රුධිර පීඩනයයි. එමෙන්ම කොළඹ අට ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකද COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය නොවැම්බර් මාස 27 වන දින සිය නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ඇදුම රෝගය සමග ඇති වූ COVID-19 නියුමෝනියා තත්වයයි. මේ අතර මේ වන විට හුදකලා කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව වෙරළබඩ සහ මට්ටක්කුලිය යන ප්‍රදේශات ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමෝ සහ රාගම යන ප්‍රදේශات හෙටාලුයම පහේ සිට හුදකලා භාවයෙන් ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. නමුත් මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස තවදුරටත් හුදකලා භාවයේ පවතින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මෙතර වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයත් සාලමුල්ල සහ විජේපුර ග්‍රාම නිලධාරී වසමත් හෙටු උදෑසන 5 සිට හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙතර ඊයේ දින වාර්තා වූ COVID-19 ආසාදිතින් 487 දෙනා තුරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එයිනුත් ආසාදිතින් 56 දෙනෙකු කොළඹ අලුත්කඩේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඊට අමතරව කොටහෙන සහ බ්ලූමෙන්ඩල් යන ප්‍රදේශවලින් ආසාදිතින් 45ක් සහ කොළඹ දෙක ප්‍රදේශයෙන් ආසාදිතින් 28ක් මෙන්ම ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් ආසාදිතින් 17ක් සහ මට්ටක්කුලියෙන් ආසාදිතින් 13 දෙනෙකු ඇතුළු කොළඹ වරායෙන් ආසාදිතින් 19 දෙනෙකු මෙලෙස ඊයේ දින වාර්තා වී තිබෙනවා. මෙවර අයවැය මගින් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා මුල්තැනක් ලබා දීම තුළින් ග්‍රාමීය කර්මාන්තකරුවන්ට නව ජීවියක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. ඒ ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙනස පන්සලෙන් පටන් ගමු යන ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන පිත්තල කර්මාන්තකරුවන්ට අතදීමක් ලෙස දොළොස්මහේ පහණක් පූර්ණ ලෙස අලුත් වැඩියා කොට ජනතා අයිතියටපත් කිරීම ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුවිට දිවා ගුවාව රජමහා විහාරස්ථානයේදී සිදු වුණා. ග්‍රාමාත්‍ය වෛද්‍ය රාජපක්ෂ මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අයවැය කතා වේලාවේදී අපිට බොහොම පැහැදිලිවම ඉතිහාසයේ කවදාවත් ලබා නොදුන්න මුදල ලක්ෂ 22000කට ආසන්න මුදලක් අපිට ලබා දීලා තියෙනවා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයේ සඳහා. බොහොම පැහැදිලිවම ග්‍රාමීය කර්මාන්තකරුවන් නව ජීවයක් මේ අවයව තුලින් ලැබිලා තියෙනවා. මොකද මෙතෙක් කල් දේශීයත්වය මුල් කරගත්ත ග්‍රාමීය කර්මාන්ත ටික ප්‍රවර්ධනයේ සඳහා සා දේශීයක ව්‍යවසායිකයන් අංගන ආර්ථික වැඩපිළිවෙළක් තමයි මේ අවයව තුල ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි අවශ්‍ය කරන පාසුකම් ටික ලබා දීලා තාක්ෂණය ලබා දීලා සම්ප්‍රදාය රකින්න ගමන්ම ව්‍යවසායිකයන් ටිකක් බී කිරීම වෙළඳපොළට අවශ්‍ය කරන විදියට භාණ්ඩ නිෂ්පාදනය කරන්න කටයුතු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. සියලුම ශේෂ්ත්‍ර වලින් අපේ රටට ලැබෙන්න තියෙන මුදල් ටික නැවතිලා තියෙන මොහොතක් විදේශ වලින් උපයන අපේ සේවා වලින් ලැබෙන මුදල් ටික නැහැ අපනයන ආදායම නැති වෙලා තියෙන සංචාරක කර්මාන්ත වෙලා තියෙනවා ඒ වගේම ආනයනය කරන තුල බදු ආදායම නැති වෙලා තියෙනවා කර්මාන්ත නැවතින තුල ව්‍යාපාර බදු නැතිලා තියෙනවා මේ අදිර සෑම විශාල ශේෂ්ත්‍රයකම කඩාවැටීමක් තියෙනවා නමුත් මැටි කර්මාන්තයේ දින කර්මාන්ත කරුවන්ට යම් සානයක් අපේ අවස්ථාවේ ලැබුණා හැබැයි මම පිළිගන්න අනිත් අයටත් අවශ්‍ය කරන පාසුකම් ටික දීලා උන්ට වෙළඳපොළ සැකසිය යුතුයි කියන තැන අපි ඉන්නවා දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්
ධර්ම ශක්ති පදනම සහ එක්සත් සහයෝගිතා පදනම හත්වන වරටත් පවත්වනු ලැබූ සමාජ සේවයේ යෙදෙන සහ සමාජයට සේවය කරන පුද්ගලින් සඳහා සම්මාන ලබා දීම ගාල්ල හබරාදුව කොග්ගල සිරිමාවු බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වුණා. මාතර කොට්ටාස බුද්ධි නිලධාරින් විසින් සිදු කළ වැටලීමකදී MDM පෙති 99ක් සහ කෙරළ ගංජා ග්‍රෑම් 300ක් බහරයට ගෙන තිබෙනවා. සිදු කළ වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට දින මාතර මහේස්ත්‍ර අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. නීති විරෝධී ලෙස ගවයින් 5 දිනක ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් සැකකරුවෙකු සමග ගාල්ල වඳුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාකිය අධිනිය වත්තේ කීරදොළ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ මෙම ලොරි රථය පොලිස් බහරයටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එල්පුර පසලොස්වක පොහෝ දිනයේ වෙනුවෙන් අද දින ශ්‍රී දළදා මාලිගාව බැතිමතුන් සඳහා විවෘත කරමින් ආගමික වතාවත් මෙලෙස සිදු කරනු ලැබුවා. එම පුතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිතර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.